තෙර සරණයි ආයුබෝවන් දහම් පාසලේ හයවැනි ශ්‍රේණී එකෙන ගන්න දුවලටයි පුතා ලටයි අපි අද කොඩක් දේවල් කියල දීලා සාකච්චාවක් පවත්වන්නට සූදා නම්වෙන්න. හවනි ශ්‍රේණී ගොඩක් දවල් ගෙන ග්ඩ තියෙනවා පලවිනිටම අපි බලමු මනුවත අපට එකන ගණ්ඩ යෙන්නේ අපට දැනගණ්ඩ තියෙන්නේ උනුවත කියලා බලමු හොඳයි පලවිනිටම තියෙනවා ලස්සන කවි පන්තියක් පලවිනි පාඩම පෙරලගන්නකෝ පලවිනි පාඩමේ තියන අසන කවි පන්තිය ඇසුරෙන් තමයි අද අපි සාකච්චා කරන්න පාඩම නම තමයි මෙිහිරක් ලැබේ තම් පාසල වෙත ඒමෙන් කියන පාඩම් මෙිහිරක් ලැබේ දම් පාසල වෙත ඒමෙන් කියන පාඩම පලවනියටම මේ කවි කියනම්කො දහගනීදකු. නීදාහනක් බන්දුය බොද්ධදරු කැල නාමින් සිීසීලක් ලාද හැකය සන්තහාම් දියබමින් සෝදුක් දුරෑර ලැබ සැපසාතුටින්සාමින් මිහිරක්ලැබේ දම්පාසල අපි හැමෝම එකට තවවතාවක්කම්. නීදාහනක් බන්දුවයේ බෝදුදාරු කැල නාමින් සීසීලක් ලාද හැකය සඳහම් දියබමින් සෝදුක් දුරැරලැබ සැපසාතුටින් සාමිින් මිහිරක්ලැබේ දම්පාසල මොකක්ද පුතීමේ පළවෙනි කවිය තියන නිදහනක් බඳුයි කියන එකේ තේරුම් නිධහනයක් වගේ නිදහනයක් කියන්නේ එක එක විදිහේ සම්පත් තැම්පට් කරලා තියෙන තැනක් ඒත් සම්පත් අරගෙන අපිට ජීවිතය ගොඩ නගාගන්න පුළුවන් ඒ වගේ ගොඩාක් දේවල් හොඳ දේවල් ගොඩාක් තියෙන තැන තමයි දහම් පාසලක කියන්නේ සිසිලක් ලද හැකිය සඳහාම් දිය බීමෙන් ධර්මය නැමති දිය පානය කරලා අපිට අපේ හිත සිසිල් කරගන්න පුළුවන් ඒක තමයි කියන්නේ සිසිලක් ලද හැකිය සඳහාම් දියබීමෙන් කියල්. ඊළඟට සෝදුක් දුරර ලැබ සැප සතුටින්සාමෙන් සෝකය දුක ඒවා දුරු කරනවා සැපත සතුට සාමය අපේ ජීවිතවලට ඇතිකරලා ලබාදීලා මිහිරියූ ජීවිතයක් ලබාගන්නට මිහිරි දේවල් ගොඩාක් ලබා දෙෙන ගමනක් තමයි ලබා දෙෙන තැනක් තමයි. දහම් පාසල්. ඕ වාලට පේනවා දහම් පාසල්ට එන්නගොට අපි කොටක් දේවල් අරගෙනෙනව මල් අරගෙනෙනවා ළමාසාරියෙන් සැරසිලා ජාතිකැඳුමෙන් සැරසි පන්සල ටැවිල්ල පන්සලේ චෛත්‍ය මළුව බෝමළුව විහාර මළුව හාමුදුරුවන් වහන්සේලා ඇසුරු කරලා තමයි තහම් පාසන අපි ඉගෙන ගන්නේ හොඳයි අප දැන් කවියක් ඉගෙන ගත්තන එකින් පුංචි ප්‍රශ්නයක් තේර මොකක් බලන්නකු ඉහත කවියේෙහි දැක්වෙන අපි දැන් කියපු කවියෙහි තැක්වෙන පරි බොදු දරුවකුට දම් පාසල පාසලක් වගේ තම නිවස වගේ පටිනා නිධහනයක් වගේ දිව්‍ය ලෝකයේ වගේය මොකක් ද අපි කතා කරපු කවිිය අනුව දම් පාසල මොකක් වගේ ද නිධහනයක් වගේ දම් පාසල මොකක් වගේ ද අපිට නිධානයක් වගේ කියල තමයි ඒ කවියෙන් අපිට කියල දෙන්නේ හොඳයි ඊළඟ කවිය බලමු මම එකවතාවක් කියන්නම් හොඳ ටහගෙන ඉඩකෝ රුුවංගුරු දෙගුරු පැඩිහිටියං වදින දුසීරිත් ඉවතලාසුසිරිත් කුනවඩන පින්බරදේසයේ පින්ෆිතුවිලි. බෝසත්දරු කෑලකි දම්පාසලෙ සිටින අපි හැමෝම තවවතාවක් කියමුකු තෙරුවංගුරු දෙගුරු වැඩිහිටියං වදින දුසිරිත් නිවතලා සුසිරිත් ගුණවඩන පිම්බරදේසයේ පින්සීතිීවිලි පුරන බෝසත්ධාරු කෑලකි දම්පාසලේ සිටින තෙරුවන් බුද්ධ ධම්මග පුද්ධරත් ධම්මරත් සංගහරත්නී කියන තෙරුවන් ගුරුවරු දෙගුරුන් දෙමවුපියන්ට පස්සේ වැඩි හිටියන්ට වදිනවා අතෙර වන් වදිනවා ගුරුව රුන්ට ගරු කරනවා වඳනවා දෙමව්පියන්ට ගරු කරන වඳනවා වැඩිහිටියන්ට ගරු කරන් දිිගන ගන්නවා නේද දුසිරිත් ඉවතලා දුසිරිත් සතුන් මැරීම ඉවසීම නැතිකම වීරය නැතිකම අලසකම මේ වගේ දේවල් ලොක්කෝමි ඉවච් කරල් සුසිරිත් ගුණවඩන හොඳ සිරිත් පිරිත් හොඳ සිරිත් අපි කෙනගන්නු. පින්බර දේශයේ පින් සිතුවිලිපුරන් පින්බර වූ දේශයක් ලංකාව කියන්නේ කොටාක් පින්වන්ත රටක් ඒ පින්වන්ත රටේ පින්වන්ත සිතුවිලි සම්පූර්ණ කරගන්න පුොරවගන්න බෝසත් දරුවෝ සමූහයක් තමයි දහම් පාසලේ ඉන්නේ පෝසත් දරුවෝ පිරිසා. අදහසත් මතකතියගේ අපි අවතාවක් කවීකීමකු. තෙරුවන් ගුරු දෙ ගුරු වැඩිහිටියියන් වදින දුසිරිත් ඉවතලා සුසිරිත් ගුණවඩන පින්බර දේසයේපින් සිතවිීලීවපුරන බෝසත්දාරු කැලකි දම්පාසලෙ සිටින හොඳයි දී පති ඉහත කවිහි සඳහන් තෙරුවන් නම් කරන්න. අපි ඉගෙනගත්ත කවි පළවැනිම පදේ තෙරුවන් ගුරු දෙගුරු වැටි හිටියන් වඳන කිලායි තිබුණ රුවන් කියනකි තුනුරුවන් කවුද බුද්ධ රත්නය ඉළඟට ධම්මරත්නය ඉළඟරත්නය සංගරත්නය තුපු ඉහත කවියහි කියවන්නක ඉහත කවි සඳහන් දහම් පාසල් දරුවන් තුළ දක්නට ලැබෙන හොඳ ලක්ෂණ දෙකක් ලියන් ඉහත අපි කතාකරපු අපි කියපු කවියේ තියෙන දහම් පාසල් දරුවන්ගාව තියෙන් රෝන හොඳ ගුණ දෙකක් ලක්ෂණ දෙකක් තෙරුවන් ගුරු දෙගුරුන් හා වැඩිහිටියන් වන්දනා කිරීම ඉඟට දුසිරිතෙන් වැලකී සුසිරිවල නිරතවීම සුසිරිත්වල නිරතවීම නිරත හොඳයි. ඉහත කවහි සඳහන් දුසිරිත් ඉවතලා සුසිරිත් ගුණ වඩන යන පදෙන් අදහස් කරන්නේ නරක ක්‍රියාවලින් වැලකිය යුතු බවයි. මොකක්දකින් කියන්නේ නරක ක්‍රියාවලින් වැලකී යුතු බවයි හොඳ ක්‍රියාව නිරත වී යුතු බවයි හොද ක්‍රාවලින් වැලකී නරක ක්‍රියා කළ යුතු බවයි නරක ක්‍රියාවලින් වැලකී හොඳ ක්‍රියා සිදු කළ යුතු පවයි මොකක්ද උත්තරේ මොකක්ද පිළිතුර දුසිරිත් ඉවතලා දුසිරි කියන්න නරක නපුොරු ගති ඒවයි වත් කරන්නට සුසිරිත් හොඳ ගතිගුණ ඇති කරගන්නට ඕන එහි නම් අපි බලමු උත්තරේ මොකක්ද කියලා පලවෙනයකනෙවෙයි දෙවනීකත් නෙවෙේ තුංවනයකත්නෙවෙේ නිවැරදිමි පිළිතුර තමයි හතරවැනි පිළිතුර නරක ක්‍රියාවලින් වැලකිලා. හොඳ ක්‍රියා සිදු කිරීම. බලන්නකො දහම් පාසල ටැවිල්ලා දහම්පාසල යේති මේ වැඩි හිටියන්ට වන්දනාමාන කරනව එෙරුවන් වදනා කරනවා අම්මට තාත්තට වදින්ඩ ඉගෙන ගන්නවා හාමුදුරුව ඇසුරු කරගෙන හාමුදුරුව අපිට ගොඩක් දේවල් දහම් පාසලේ දව ගන්නනවා දහම් පාසලි ගුරුවරු අපිට ගොඩක් දේවල් ගන්නනු හොඳයි ඊළඟට ඊළඟ කවිය මම කියන්නම් පලපිණයටටම ඉට පස්සේ අපි හැමෝමකි හොඳයි අහන්නකු සෑදෑහෙන් යුතුව වැඩහි ඔව දංරකින දෙගුරුන් නමට කවදත්තම හිසනමන සතියෙන් සතිය සිරිසාන්ද හම් රසවිඳින දරුවන් නිසාහෙලදිව බැබලෙයි නිතින. පිහ එකවතාවක් කියමුකු සැදැහෙන් යුතුව වැඩිහිටි ෝවදං රකින දෙගුරුන් නමට කවදත් තම හිසනමන සතියෙන් සතිය සිරි සන්දහම් ්‍රසවිඳීන දරුවන් නිසාහෙලදව බැබලෙනිීතින සැදහෙන් යුතුව විස්්වාසී වැඩිහිටි ඔවදන් රකින වැඩි හිටියෝ අවවාදයක් ලබා දුන්නම අනි වාර්ටයම් අපේ හොඳට තමයි කිව්වෙේ ඒ අපේ හොඳට තමයි කියල දුන්නේ එනිසා පැරැදි කරන්න හොඳන ඒ අවවාදී පිළිපදිින් ඕෝන කියලා. අවවාද රකින පිළිපදින දෙගුරුන් නමට කවදත් තම හිස නමන දෙ මව්පියන්ගේ නමට තමන්ගේ හිස නවනවා දෙ මවුපියන්ට අගෞරවයක් වෙන විදිහට දෙමවුපියන්ට කැලලක් වෙන විදිහට කිසෙම දවසක වැර කරන්න නැහැ දහම්පාසල් එන දරුව සතියෙන් සතිය සිරි සඳහම් රසවිදින්න සටියෙන් සති අපි කේක දේවල් දහම් කාරණා එකෙන ගන්නව දහම් පාසලේති ඒ වගේ දරුවෝ නිසා තමයි පෙලංකාවම බැබලෙන්. එහෙම දහම් පාසල්ලාආපු නැති අය තමයි හිරබාරයට ගිහිල්ලා එහම ගොඩාක් දුක්විදින්නේ නරක දේවල් කරන්න. හොඳයි. අපි ඒ අදහසත් මතක තියගෙන නැවතවතාවක් කියමුකු. සැදෑහෙන් යුතුව වැඩිහිටි ඔවදංරකින දෙගුරුන් නමට කවදත් තම හිසනමන සතියෙන් සතිය සිරී සඳහම් රසවිඳීන. දරුවන් නිසා හෙල්ලදව බැබලෙ නිතින ඳ අපි ආයත් බලමු පොඩි ප්‍රශ්නයක් අපි විභාගෙත් ලියන්න ඕනනේ හොඳ දේවල් එකන ගන්නවා වගේම හොඳ දේවල් මතකද කියලා බලන්න අපට විභාගෙහෙම පැවැත්වෙනවනේ නිසා බලමු ඉහත කවියේ සඳහන් දෙගරුන් යනු කවරුන්ද ගුරුවරුන් වැඩි හිටියන් දෙමව්පියන් ගුරුවරුන් හා දෙමවුපියන් කවද පිළිතුරමකක් ද දෙමවපියන් සැෙන් යුතුව වැඩි හිටි ඔවදන් රකින ඊට පස්සේ හිස් තැනක් තියෙනවා සතියෙන් සතිය සිරි සඳහම් රස විඳින දරුවන් නිසා හෙල දිව බැබලෙයි නිතින මොකක් දෙහිස්තැනට එන් සැදැහෙන් යුතුව වැඩි හිටි ඔවදන් රකින දෙකුරුන් නමට කවදත් තම හිස නමන ම් මේ වගේ ප්‍රශ්නයක් කාවොත් පිළිතුරුදන්ඩ අපි මොකද කරලා තියෙන්න්නටඕන. අපි මේ කවි හොඳට පාඩම් කරලා තියෙන්න්නට ඕන්. මේ කවි හොඳට පාඩම් කරලා තිබුණොත් තමයි අපිට සම්පූර්ණ කරන්න පුළලුවන්කම තිය ඉහත කවේ හිස්තැනට ගැලපෙන පදය තෝරන්න තුසිරිත් තිවතලා සුසිරිත් ගුණ වඩන නක ගුණදම්බලින් සියදිවි සරු කරන දෙගුරුන් නමට කවදත් තම හිස නමන නක ගුණ දම්වලින් සියදිවිසරු කරන මකක්ද මේකින් එන්නේ පිළිතුර ඔවු දෙකුරුන් නමට කවදත් තම හිස නමන කියන තුන්වැනි පිළිතුර තමයි පිළිතුර වෙන්න දෙකුරුන් නමට කවදත්තම හිස නමන කියන පිළිතුර. හොඳයිවෙන්න මේ විදිහට තහම් පාස්සෙලි අපේ ගුරුවරු නේද ගුරු පියවරු ගුරු මෑනිවරු හාමුදුරුවරු අපට ගොටාහක් දේවල් හොඳ දේවල් කියල දෙනමු. මේ කවි අත්තහන්නකො එක මවකගේ දරු පිරිසක් ලෙසසිතන නෙකගුණ දම්වලින් සියදිවි සරුකරෙන සුපිපුුණු වතු සුද්ද මල්ල්පොකුරක් ලේසින කටයුතු කරන පිලිසකි දෙලොවම දිනන මොකක්ද පුතිමි කවිේ දෙලොව කියලා තියෙන්නේ දෙලොව කියන්නේ මෙලොව පරලොව මේ ලෝකී විතරක් නොවී අපි ජීවත්වන්නේ පරණින් පස්සෙත් අපිට ජීවිතයක් ලැබෙනවා සංසාරී ගමන් කරන්න එහෙනම් කටයුතු කරන පිරිසකි දෙලොවම දිරන මේ ලෝකෙත් දිනනවා පරලොවත් දිනනෝ එක මවකගේ දරු පිරිසක් ලෙස සිතන එකම අම්මගේ දරුවෝ පිරිසක් වගේ තමයි හිතන්න නක ගුණදම් වලින් සියදිවි සරු කරන ගුණදම්වලින් සියදිවි සරු කරන ඉළඟට සුපිපුුණු වතු සුද්ද මල් පොකුරක් ලෙසින පිපිලතියෙන වතු සුතු සුද්ධ මල් දෙකලා තියෙනව නේද මෙතිෙන් ඒ මල් පොකුරක් වගේ කටයුතු කරන පුංචිදරුවෝ ඔයාලා දෙලෝම දිනෙනවා කියන අදහස තමයි එක විය තියන්නේ හොඳයි අපි හැමෝ එක වතාවක් කියම් එකමවකගේදරු පිරිසක් ලෙස සිතන නෙකගුණ දම්වලින් සියදිවිසරු කරෙන සුපිපුුණුවතු සුද්ද මල් පොකුරක් ලෙසින කටයුතු කරන ඊරීසකිදලොවමදිනන ඉහත කවිහි සඳහන් පරිදි දහම් පාසල් යන ගුණ දහම් වඩන දරුවන් සමානකොට ඇත්තේ කුමකටද මොකකටද සමාන කරලා තියෙන්නේ පිපිලා තියෙන වතු සුද්ද මල්පොකුරකට සුපිපුුණු වතු සුද්ද මල්පොකුරකට එක මවකකයේ දරු පිරිසක් ලෙස සිතන නෙක ගුණදම්වලින් සියදිවි සරු කරන සුපිපුුණු වතු සුද්ධ මල්පොකුරක් ලෙසින කටයුතු කරන පිරිසකි දෙලොවම දිනන මෙම ඉරි ඇඳි පදයේ තේරුමකුමක්ද ඉරක් ඇඳල තියනවි කවිී පදේ පෙන්වනේ ද. දෙලවම කියනිෙක් පිළිතුර තමයි මෙලොව පරලොව කියන තේරුම්. හරි මේ කවිියත් මම කියන්න ආගන්නකු. දන්සිල් භාවනා දස පින්වල යෙදේති සුදනං ඇසුර ලැබ සත්ගුණ දම් රකීති නුවනින් යුතුවත් දැහැමිවසය දිවීගෙවති සඳහම් බෙලෙෙන් කවදත් සුවසෙත ලබති. දන්සිල් භාවනා දස පින්වල යෙදෙති. ද ඇසුර ලැබ සත්ගුණ දම් රකිති. නුවනින් යුතුව දැහැමවිවසය දිවි ගෙවති සඳහම් බෙලින් කවදත් සුව සෙත ලබති. අපි හැමෝමික වතාවක් කියමු. දන්සිල් භාවනා දසපින්වලයෙදේති. සුදානං ඇසුර ලැබ සත්ගුණ දම්රකීති නුවණින් යුතුව දැහැමිවසය දිවීකෙවති සඳහම් බෙලෙෙන් කව දත්සුුව සෙතලබති ගොඩක් හොඳ දේවල් අපි ඉගනගෙන අපේ ජීවිතය ගොඩක් ලස්සන කරගන්නවා න් සිල් භාවනා තන්දීම සිිල් රැකීම භාවනා කිරීම දානසීල භාවනා ත්‍රිවිධ පුුණ්යක් ක්‍රියා දස පුුණ්්‍යයක් ක්‍රියා වල යෙදිනවා. දානසීල භාවනා කියන්නේ ත්‍රිවිධ පුුණ්්‍යයක් ක්‍රියා තුන් පුුණ්යක් ක්‍රියා. දසල් දස පින් දස පුුණ්්‍යයක් ක්‍රියා සිද්ධ කරනවා. සුදනන් ඇසුර ලැබ. සත් පුරුසිුව ඇසරු කරනවා සත්පුරුස ගුණධර්ම හරක්ෂ කරනවා අදහම් පාසල් එ දරූ නුවනින් යුතුව දෙහැමිව සියදිවිගවති ඥානවන්තව ධාර්මිකව තමන්ගේ ජීවිතය ගත කරනවා සඳහාම් බෙලෙන් කවදත් සුවසෙත ලබති ධර්මය බලයෙන් හැමදාම සුවසෙත තමන්ගේ ජීවිතයට උදාකරගන්න කටයුතු කරනවා දහම් පාසල් දරූ බලන්න පන්දනාමාන කරලා මේ භභාවනා කරනවා ඉහත කවිහි දස පින් ක්‍රියාහෙවත් දස පුුණ්යක් ක්‍රියාාවලට අයත් කරුණු තුනක් අඩංගු වේ දසපුුණ්යක් ක්‍රියාවලට අයිති වෙන දාන භාව නදන්දීම සිිල් රැකීම භාවනා කිරීම. ව හරි ඊළඟට ඊළඟ කවි අපි කියමු. අපි හැමෝම කියමකෝ. පන්සිල්සුරැක ඉසිකෝමන් බිඳලන්න සිත්මල් පුබුදුවා පින්කම්කර ගන්න තුන්කල් එකසිතින් සම්බුදුමග යන්න පන්සල් බිමේ දම්පාසල වෙතයෙන්න. අයිත තවක් කියමු පන්සිිල් සුරැකයි ඉසිකෝමන් බිඳලන්න සිත්මල් පුබුදුවා පින්කම් කරගන්න තුන්කල් එකසිතිං සම්පුදු මගයන්න පන්සල් බිමේ දම් පාසල වෙේත පන්සිල් ආරක්ෂා කරනවා ඉරිසියාව ක්‍රෝධය මානය අපි නැති කරනව දහම් පාසල ටඇවිල්. සිත්මල් සිත් නෙමති මල් පුබුදු කරලා සිතින් හොඳ හිතින් පින්කම් කරගන්නවා. තුන්කල් එක සිතිින් සම්බුදු මග යන්න අතීත වර්තමාන අනාගත කියන කාල තුනටම් කම විදිහට හත වෙනස් කරගන්නෙ නැතිව බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මමාර්ගයේ ගමන් කරන්න. පන්සල් බිමේ දම්පාසල වෙතෙන් පන්සල් බිමේ තියෙන දහම් පාසලට එන්නට ඕනෙ. යි පන්සිල් සුරක ඉසිකෝමන් බිඳලන්න සිත්මල් පුබුදුවා පින්කම් කරගන්න තුන්කල් එක සිතින් සම්බුදු මග යන්න පන්සල් බිමේ දම්පාසල වෙත එන්න. ඉහත කවිහි ඉරියේදි පදේ. ඉසිකෝම තේරුම ලිය සිෝමන්. ඉඩ ඇඳපදයේ තේරුම ලියන්න ඇඳපද ඉසිකෝමන් ඉරිසියාව කරෝධය මානේ. ඉහත කවීහි තුන්කල් එක සිතින් සම්බුදු මඟ යන්න යන පදෙහි සඳහන් තුන්කල් යනු කුමක්ද අදීතය වර්තමානය සහ අනාගතේ. හත කවහි සඳහන් පරිදි දහම් පාසල් දරුවන් පන්සිල් සුරකි පන්සිල් වලට අයත් පන්සිල් වලට අයත් සිික්ෂ පද පහින් දෙක් ලියන්න පන්සල් පද පහින් දෙක් ලියන්නටයි කියන්නේ නුවද පානාධපාතා වේරමණී සික්හපදං සමාධයාමි මම සතුන් මැරීමෙන් වැලකීම නම් වූ සිල්පදය සමාධන් වෙමි කියන තේරුම අධනාදානා වේරමණි සික්කහා පදං සමාධයාමි මම සොරකම් කිරීමෙන් වැලකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි කාමේසු මිච්චාචාරා ේරමණී සික්්හාපදන් සමාධියයාමි ම කාමයේ වරදවා හැසිරීමෙන් වැලකීම නම් වූ සිල්පදය සමාදන්වි උසාවාදවේරමණය සික්කහ පදන් සමාධයාම මම බොරුකීමෙන් වැලකීමෙන් පැළකීමේ සිල්පදය සමාධන් වෙමි කණෙක් බොරුකීමෙන් වැලකීමේ සිල්පද සමාදන් වෙමි කන එක රාමේරයේ මජ්‍යපමා දට්හානා වේරමණ සික්්හපදන් සමාතියාමි මම මද්‍රව්‍ය භාවිතයෙන් වැලකීම නම් වූ සිල්පද සමාදන් වෙමි කියන එහත සිල්පද අතුරින් කවරහෝ දෙකක් ලිවීම ප්‍රමාණවත්්‍යය ඔ මේ සිල්පද පහින් සිල්පද දෙකක් විතරයි ලියන්නට ඕන ප්‍රශ්නයඇහුව කහොමද පන්සිල් පදවලින් දෙකක් ලියන්න කියලා. දහම් පාසලේ වටිනාකම ප්‍රකාශ වන වා්‍ය කිහිපේකුත් අපි බල. හොවද බෞද්ධ දරුවන්ට දහම් පාසල නිධානයක් වගේ කියලා කවිපන්තිය කියල දුන්න. දහම් පාසල තුළින් ධර්මය ඒගන ගත්ත හැකිය ධර්මය ඉගෙන ගණ්ඩ ලැබෙනවා. දහම් පාසල තුළින් බෝසත් දරුවන් රටට දායාත වේ. ලස්සනවාක්‍ය දහම් පාසල අපේ ජීවිතය ලස්සන කර ගැනීමට බොහෝ උපදෙස් ලපාතේ. ඒ විදිහට අපිට දහම් පාසල ගැන ලියන්නට පුළුවන් හොඳ යිදුවේ පුතේ අපි ගොඩාක් දේවල් අද ඉගෙන ගත්තා දහම් පාසල ගැන මේ ලස්සන කවිපන්තිය ඇසුරින් ඒ ලස්සන කවිපන්ති ඇසුරින් අපි ඉගෙන ගත්ත දේවල් හොඳට මතක තියාගෙන ඒ හොඳ දේවල් අපේ ජීවිතයට එකතු කරගන්න ටෝන එතකට තමයි අපේ ජීවිතය ගොඩාක් ලස්සන වෙන්නේ අපි ගොඩා වටිනායවෙන්නේ අපි හැමෝටම උදව් කරනයවෙන්නේ එහනම් අපි දහම් පාසල් වෙෙන්නේ ඒවගේ හොඳ යහපත් ගති ගුණ ඇති කරගන්න ඒවගේ යහපත් ගතිගුණ ඇතිකරගන්න තමයි අපි දහම්පාසල්වෙෙන්නේ හොඳයි දූඒපුතේ එහනම් ඊළඟ දවස්සේ අපි තවත් ගොඩක් තොරතුරු ඉන ගනිමු අදට අපි සාකච්ඡාව නතර කරමු හැමදිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.